හරි ඔකේ අපි ආපහු සම්බන්ධ වුණා 1.1 අභ්‍යාසයේ පළවෙනි ගාන මං හදනවායි කිව්වා ඒ විදිහට මං හදනව ඔන්න පළවෙනි එක මෙහෙමයි තියෙන්නේ එතකොට S2 වහගෙන මේක හදත හැකි 25R right 25R ඡාප දිග විතරයි නේද අහලා තියෙන්නේ ඔව් ඡාප කොටස දිග විතරයි හරි 25R වැඩි කිරීම මං දැන් ලියන්න යන්නේ නැහැ 360න් 180 කියලා කෙලින්ම භාගය දැම්මා right ඊට පස්සේ අනිත් එක දැන් මේ කපණේව පැන්සලෙන් කපන්න. එතකොට ඕගොල්ලන්ට වැරදීමක් වුණත් හරි බලා ගන්න පුළුවන්. All right. හරි. ඊට පස්සේ දෙකට දෙක කැපිලා ගියා. ඊට පස්සේ මෙතන 7න් 22. අරය කීයද මෙයාගේ? 28යි නේද? අරය 28යි නේද ළමයි? 14යි. 14යි. හරි. 28 තිබ්බට 14 දාන්නේ. මොකද 28 ඇවිල්ලා විශ්කම්බය හරි 28 විශ්කම්බය එතකොට අරය වෙන්නේ මෙයාගේ භාගය 14යි කැපිලා ගියා 7යි 14ට 7ව 2යි 2වරක් 22 44 ලස්සන්ට මේ සමාන ලකුණු දදා ලියන්න 44යි සෙන්ටිමීටර්ස් right හරි ඔකේ හරි මට එහෙනම් හදලා දෙන්න මම 3 දෙනාගෙන් අහන්නම් 3 නේ එහෙම හොඳයි නේ තුන්දෙනාම හදන්න ඕනේ තුන්දෙනාගේ වෙන වෙනම අහන්න රයිට් මට හදලා දෙන්න අන්තිම තුන 4 5 6 4 5 6 දැන් වෙලාව ඇවිල්ලා 4යි 12යි 4යි 16ට වගේ නවත්තමු රයිට් අක් ගාලා හදන්න බලන්න අන්තිම තුන ඉක්මන් හද एक का मत कराने पा खाओ तो बालू में एक मिनट महादार ने වෙනසරා ඔයාට මේ සූත්‍රයට ආදේශ කරන්න තමයි තියෙන්නේ. ඔයාට මිස් වෙච්ච ටික බලන්න පුළුවන්. නැත්තම් ඒත් මේ බලලා තේරු නැත්තම් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න මම වොයිස් එකක් හරි දාන්නම්. ඔයාට මේ මේ සූත්‍රය තියෙනවනේ මේ සූත්‍රය ඔයා දන්න දෙයක් නෙනේ. දෙක ඉන්නවා 5 කියන්නේ 7න් 22 R කියන්නේ අරය. ඊට පස්සේ මෙතනට දාන්න ඕනේ පුතේ කේන්ද්‍රික කෝණය. මෙන්න මේකට තමයි අපි කේන්ද්‍රික කෝණය කියලා කියන්නේ. හරි මෙන්න මෙයාව තමයි අපිට ආදේශ කරන්න තියෙන්නේ. හරිද අපි සූත්‍රයක් ලිව්ව මම ඒක ලියන්නම් ඔයා වෙනුවෙන් 25R හරි වැඩි කිරීම ඔයා අපි සලකනු ලබන කෝණය මම ඒකට තීටා කියලා දානවා යට ඉන්නවා 360 ඔන්න ඔය සූත්‍රයට ආදේශ කරන්න තියෙන්නේ හරිම ලේසි ඔයා try එකක් දෙන්න ඔව් ඔයා try එකක් දෙන්න ඊට පස්සේ අපි සාකච්ඡා කරද්දී ඔයාලට හොඳටම clear වෙයි බය වෙන්න එපා හරි ටීචර් හරි
තව විනාඩියක් වගේ දෙන්න. ඔච්චරම වෙලා ගන්න නම් අමාරුයි. රනිත් මා අන්තිම එක චුට්ටක් බලන්න. පළවෙනි දෙක හරි අන්තිම එක. ඕකේ. අපි ඩිස්කස් කරමු කරපු නැති කට්ටිය මේකෙන් අල්ල ගන්න පුළුවන්. අයියෝ. मेटी का मकान नॉन है नहीं हरी हरी अभी हमु पलवेनी एक अट मेटी का मकान ने बे हरी और ना मंगिया ना पलवेनी एक अट हरी द राइट पलवेनी के तीन ने मकान द तीस हाय तीन ना तो ना दशम बहाती है ना तो ना टू फाइव आर गेन तुंसी हैटिंग तीस हाय හරි 36 360 අංශක දාන්න ඕගොල්ලෝ 360න් 36 ඕකේ දැම්මා හරි දැන් අපිට තියෙන මේක සුළු කිරීම මම කිව්වා පැන්සලෙන් සුළු කරන්න කියලා එතකොට වැරදීමක් වුණොත් පේනවා 2 ඉන්නවා 5 වෙනුවට අපි දාගන්නවා 7න් 22 මට 8ක් ගාලා හදන්නම් අරය මෙතන තියෙන 3.5නේ දැන් ගොඩක් අයට දශම අවුල් වෙනවා හරිද 2 දශම हरी हरी ओके ओके हरी वेन सर मैं क्या देना हरी ओके अमांत हरी फर्स्ट विश देख देखा दशम देखे मेतन दिन दशम वाले अंत प्रश्न आवतेम मम ए पड़ी ट्रिक देना हरिद मेक मम पावित कर क्रमया मुखद दशम गणांग वाले कुछ करा विभाग वेला बैवेला दशम वरदगा मंग क्या देना पड़ी वेडाकरा मिन्न मे वे अवस्था तुनाई दशम पहाने तीन मम लिया हत बेदीम देख किया සරලයි සතුටුයි හැමෝටම දැන් මේක හොඳට කරගන්න පුළුවන්. ඇයි ඒ? හත බෙදෙන එක්කෙනෙක් ඉන්නා දෙකත් කැපෙන එක්කෙනෙක් ඉන්නා. හරි? ඒතර 3.5 වෙනකොට මං හත බෙදීම දෙක දැම්ම. ප්‍රශ්නයක් නැහැනේ. හත දෙකෙන් බෙදුවම 3.5. 3.5 වෙනකොට හත බෙදීම දෙක දැම්ම. රයිට්? වැඩි කිරීම ඔයගලන්ට දශම ඒක ප්‍රශ්නයක් නැත්තම් අවුලක් නැහැ. මෙතන මට කපන්න පුළුවන් 36ට 1යි 360ට 10යි කියලා. හරි? එතකොට 10න් 1යි. හරි ඊට පස්සේ දැන් මෙතන කපා ගන්නයි තියෙන්නේ මෙතන එතකොට මේ දෙකට කැපෙනවට කපා ගමු දෙකට දෙක ගියා හතට හත ගියා 22 බෙදන්න තියෙන්නේ 10ෙන් අපි දන්නවා 10ෙන් බෙදද්දී 1 දශම ස්ථානක ඉස්සරහට එනවා එතකොට 2.2 cm වෙන වෙනසර පුළුවන් නම් ඔයා මේ උත්තර ටික හරි මේ ලියා ගන්න නැත්නම් ෆොටෝ එකක් හරි ගහන්න ඊට ඔයාට අයිඩියා එක ආවට පස්සේ ඔයාට මේ ගාන බැලුම මට ඒක හොඳට තේරුම් යනවා හරි ओके अभी आना हरी अभी आना पसवे नहीं आई मम्मे कौन हरी पसवे नहीं मुखा देखती है ना अरे अभी मेके देसी हतली टटगा मेतन टेन देसी हतली हरी मेतन टेना देसी हतली
ඊට පස්සේ R වෙනුවට අපි දාන්නේ 2 වැඩි කිරීම ටකල් දාමු අපි 7න් 22 වැඩි කිරීම R වෙනුවට මම දානවා 35 වැඩි කිරීම 240යි 360 කැපුවම කීයද ආවේ ඔයගලන්ට සරලම භාගය බිංදුවට මේ බිංදුව කැපුණා 24 කීයද ඔයගොල්ලෝ බෙදුවේ 6 6 නම් 4යි මෙයාට 6 වල 6යි නෑ තව පුළුවන් නේ කියන්න කැපුවේ ඔයගොල්ලෝ 12 න් පුළුවන් නේ 12ට 24 ඒවා 2යි 36ට 3යි 3 න් 2යි නේද ඔකේ හරි රයිට් 3 න් 2යි එතකොට කැපෙන ඒවා තියෙනවා 7යි 35යි කැපෙනවා 5යි රයිට් ඊළඟට මේ ටික සුළු කරාම කීයද ආවේ 5 වෙනි එකට කීයද ආවේ මට ආවේ 146.7ක් 6යි 7ක් ආවේ අමන්ත ඒ උත්තරේ ආවද රණිත් මට ඇවිල්ලා තිබ්බා හයයි හතක් එන්න ඕනේ දෙවරක් 22 44යි ආයි 44 දෙකෙන් වැඩි කරාම 88යි 88 පඩකින් 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 දෙවරක් 22 44 44 දෙකක් 88යි 88 පහෙන් වැඩි කරන්න ඕනේ නේ රයිට් පස්සරක් අට 40න් බිඳුව දැම්ම 4ක් ඉතුරුයි පස්සරක් අට 44 440යි 440 3න් බෙදන්නයි තියෙන්නේ කවුද අපේ අමන්තට ආවේ නැද්ද මේ උත්තරේ මම බෙදුවේ නැහැ ටික ආ බෙදන්න ඕනේ හරිද චුට්ටක් ඉන්න මට උත්තරේ ඔව් හරි 443 3න් බෙදුවම කොහමද උත්තරය එන්නේ මේ දශම ගණනක් ආවොත් මේ උත්තරය අරගෙන පෙන්නන්න එතකොට මෙතන 3 අරක් එක 3යි 4න් 3ක් 1යි ඊට පස්සේ 14යි 14ට 3ව 4යි 3 අරක් 4 12යි ඉතිරි 2යි හරි ඉතිරි 2යි එතකොට මෙතන එනවා 20 20ට 3ව 6යි රයිට් 3 අරක් 6 18යි ඉතිරි 2යි තව දශම ස්ථාන දෙකක් විතර ගමු නැත්නම් 1 දශම ස්ථානයක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ ආපහු 20 3ව 6යි 18යි ඔය විදිහට යන්න තියෙන්නේ මෙතන 6යි 6යි එන්නේ හරි දිගටම 146.6යි එන්නේ මම අර 1 දශම ස්ථානයකට වැටෙව්වා ඒකයි මම 146.6යි 7 දැම්මේ ඔගොල්ලෝ 6 දැම්මත් ප්‍රශ්නයක් නැහැ එතනින් නවත්තන්න අවුලක් නැහැ හරිද කවුද අමන්ත හරි නේද මේ ඔයා බෙදලා බැලුවේ නැහැ කියන්නේ මෙතනින් පස්සේද සුළු කරේ නැත්තේ නැටි 440 බෙදෙන්නේ ඒක බෙදන්න බෙදලා එතකොට මේ ඔයාට මේ උත්තර එනවා එතකොට මේක තමයි ආන්සර් එක වෙන්න ඕනි right hari api yana tag gala antim gaanata vela giya hari api yana tag gala antim gaanata meke tiyenne a metana api ganne anshaka 60 neda kendrika kone widiyata awdi a anshaka 60 da ganne kendrika kone a ne teacher me monada adugal ena gaana neda awdi ඔව් අඩුගල් එන ගාන ගන්නේ මේක ඔයගලන්ට ඕන දැන් වරද්ද වරද්දන්නේ කෝණය yes පරවර්තන කෝණයක් මේක මේ වරද්දන්නේ දීලා තින්නේ මේක තමයි කේන්ද්‍රික කෝණය හරිද මේ මේ කේන්ද්‍රික ඛණ්ඩය ඒකත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මේ 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 කොටස මෙන්න මේ කොටස තමයි අපේ කේන්ද්‍රික ඛණ්ඩය අර කොටස නෙවෙයි අනේ අයියානේ ලියවෙන්නේ නැත්තේ ආ හරි හරිද මෙන්න මේ කොටස තමයි අපේ කේන්ද්‍රික ඛණ්ඩය එතකොට එයාගේ තමයි චාප දිගේ අපි හොයන්නේ ඒ නිසා මෙන්න මේ කොටසනේ අපි හොයන්නේ එතකොට එයාට අදාළ කේන්ද්‍රික කෝණය වෙන්නේ 360 න් 60ක් අඩු කරාම 300යි කියන එක. හරි එතකොට එයා ඒ හින්දා තමයි එයාව අපි මෙතනට දාගත්තේ. එතකොට එන්න ඕනේ 55ක්. මං හිතන්නේ රණිත්මන් ඇවිල්ලා තිබ්බා ඒක අන්තිමට කොහොම හරි. මේ බිඳුවට මේ බිඳුව කැපු මම චුට්ටක් කියා දෙන්නම් මොකද මේ වෙනසලා පස්සෙ ආපු කනෙක්ට් වෙච්ච ඉඳා මේ බිඳුව කැපුවා දෙක වැඩි කිරීම 7න් 22 අරය වෙනුවට අපිට 10.5 දාන්නත් පුළුවන් එහෙම නැත්නම් දාන්න පුළුවන් 22 බෙදීම 2 කැමති එකක් දාන්න මම දාන්නේ මට ලේසි විදිය 22 බෙදීම 2 කියලා හරි නැත්නම් 10.5 දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ රයිට් අපිට මේක 6න් කපන්න පුළුවන් නේද 30ට 6ව 5යි 36ට 6ව 6යි හරිනේ 6 වරක් 5 30යි 6 වරක් 6 30යි ඕකේ දැන් අපිට මේක සුළු කරන්නයි තියෙන්නේ මේ දෙකට මේ දෙක කැපුවා
එච්චරයිනේ හරි එහෙනම් අපි මේක සල් කරන්න යනවා 22 වරක් 22 වැඩි කිරීම 5 ඊට පස්සේ ඒ උත්තරේ බෙදන්න වෙනවා 7 වරක් 6 42 ආ තම කැපෙනවා සෝරි 6ට 2ව 3යි 22ට 2ව 11යි චුට්ට සුළු කිරීම තියෙන මෙතනදී හරි එතකොට ඔයගොල්ලන්ට කරන්න තියෙන අවසානයේදී 22 වැඩි කරන්න 11න් එන උත්තරේ වැඩි කරන්න ආපහු 5න් හරි සම්පූර්ණ එකිනා බෙදන්න 7 වරක් 3 21. දැන් අපි හිතමු ඔයගලන්ට 21ෙන් බෙදන්න බෑ කියලා. එහෙනම් මේ එන උත්තරේ 7ෙන් බෙදලා ඊට පස්සේ ආපහු එන උත්තරේ 3ෙන් බෙදන්න. ප්‍රශ්නයක් නැහැ. කොහොම කරත් උත්තරේ එන්න ඕනේ. එතකොට ඒකට 55 cm කියලා. හරි? Right. Okay. Right. දැන් අපි යන්නේ දැන් මට ඉස්සලාම කියන්නකො තුන්දෙනාම මෙතනට වෙනකම් පැහැදිලිද ඔගලන්ට කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන එකේ මොකක්ම හරි ගැටලුවක් තියෙනවද මොන හරි අහගන්න ඕනේ දෙයක් ඊට පස්සේ අපි ඊළඟ එක ක්ලියර් කරගෙන ඊළඟ කොටසට යන් චුට්ටක් කියන්න තුන්දෙනා අමන්ත අවලක්ම හරි ඕකේ රණිත්මා මට මේ අර මේ මොකද හෑන්ඩ් රේස් කරන්න පුළුවන් ඒක හරි කමක් නැහැ පැහැදිලි ඕකේ ගුඩ් වෙනසරා වෙනසරා නම් පොඩි ප්‍රශ්නයක් ඇති මොකද එයා ටිකක් පරක් වෙලා ටීචර් හරි පරක් වෙලා මේ ටීචර් මේ රෙකෝඩින් ලින්ක් එක බලන්න හරි ඕකේ ඕකේ දැන් මෙතන ඉඳලා අලුත් කොටසක් නේ වෙනසරා ඔයාට මෙතන ඉඳලා අල්ලගෙන යන්න පුළුවන් හරි ඕකේ ටීචර් දැන් අපි කලින් හෙව්වේ ඡාප දිග විතරයි ඡාප දිගේ පරිමිතිය විතරයි හැබැයි අපි දන්නා ප්‍රායෝගිකව මොන හරි දැන් මේ වගේ හිතනකො තහඩුවකින් අපිට මොන හරි දෙයක් බිත්ති සැලසිල්ලක් තිබ්බා කියලා හිතනකො කේන්ද්‍රික ඛණ්ඩයක් වගේ හරි එහෙම එකකදී ඡාප දිග විතර හිතන ඒකේ වටේට අපි මොන හරි රිබන් එකක් හරි මොකක් හරි ලස්සන්ට මේ ඩෙකරේට් කරන්න යනවා ඒතර ඩෙකරේට් කරන්න යද්දි ඡාප දිග විතරක් නෙමෙයි හිතන්න අපිට අර අරයන් දෙකත් ඕනේ වෙනවා කියලා කියන්නේ සම්පූර්ණ කේන්ද්‍රික ඛණ්ඩයම කවර් වෙන විදිහට තමයි අපි ඩෙකරේට් කරන්න යන්නේ හරිද ආ එහෙම වුණාම අපිට ඡාප දිග විතරක් හරියන්නේ නැහැ ඒකට එකතු කරන්න ඕනේ යාළුව දෙන්නේ කවුද යාළුව දෙන්නා බාහු දෙක බාහු දෙක නැත්තම් පාද දෙක නැත්තම් කවුද මේ වෘත්තය එක අරයන් දෙක විහරිම ලේසි හරි මොකද්ද ඡාප දිග හොයන සූත්‍රය අපි දන්නවා මේ තියෙන්නේ ඡාප දිග හොයන සූත්‍රය තමයි මේක වෙනසක් නැහැ මෙන්න මේ තියෙන්නේ මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ ඡාප දිග හොයන සූත්‍රය අලුතින් ඇඩ් උනේ පුතේ මෙන්න මෙයා අලුතින් ඇඩ් වෙච්ච එක නะ කවුද මේ අලුතින් ඇඩ් වෙලා තියෙන්නේ 2r ඒ කියන්නේ කවුද මෙන්න මේ r උයි මේ r අපි දන්නවා r ගේව දෙන්නේ කිනා නම් අපිට 2r කියලා ලියන්න පුළුවන් ඇපල් ගෙඩි දෙකක් තියෙනවා නම් aa කියලා 2a කියලා ලියන්න පුළුවන් ඒ වගේ තමයි මෙතනදී අරයන් දෙන්නේ කිනේ හින්දා 2r කියලා ලියන්න පුළුවන් හරිද right okay ලියන මාතෘකාව කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය කියලා ලියලා ඊට පස්සේ මේ යටින් මේ සූත්‍රය ලියලා මේ highlight කරගන්න කොටු කරගන්න ඕන දෙයක් කරගන්න ලස්සන උදේ පේන විදිහට මේවා කරගන්න ඇහැට දකින්න විදිහට ඉක්මට ඇහැ යන විදිහට තීටා කියන්නේ අර විදිහටම කේන්ද්‍රික කෝණයම තමයි. R කියන එක නම් මං හිතනවා ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා අරය කියලා ලියන්න අවශ්‍යතාවයක් නැහැනේ නේ. එහම අමතක කෙනෙක් ඉන්නවා නම් R කවුද කියලා ලියා ගන්න පුළුවන්. මං කියුවාට මේක ඔයගලගේ ක්ලාස් එක ඔයගලගේ පොත ලියන්නේ. හරි? තමන්ගේ පොතේ තමන්ට බැරි දේවල් තියෙනවා නම් ලියා ගන්න. හරි. අපි යමු ඊළඟ කොටසට. මට ඕනේ ඉක්මනට ගණන් හදන්න. right ඔන්න තියෙනවා අපිට දැන් ගණන් හදන්නයි තියෙන්නේ මං අරකේ වගේම පළවෙනි ගාන මම හදන්නම් ඉතුරු ගණන් ටික කරන්නයි තියෙන්නේ කියලා බලමු right හතරා මාරයි right තව පැයයි තියෙන අපිට පාඩම ඉවර කරන්න තියෙනවා okay පළවෙනි ගාන ඔන්න මම ඔයගලන්ට හදලා පෙන්නන්න හරි කොහොමද අපි හදන්නේ මේක අහන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිති අනිත් වැදගත්ම දේ ඕගලන්ට පේපර්ස් වලදී ප්‍රශ්නේ දුන්නාම කට්ටිය දඩ බඩ ගාලා ගන්න හදන්න ගන්නවා මොකද මේක ලේසි මට පුළුවන් කියලා හිතාගෙන හැබැයි ඕගොල්ලෝ කන්සිඩර් කරන්න ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ කේන්ද්‍රික ඛණ්ඩයේ දහන්නේ නැත්තම් ඡාප දිගද කියලා කේන්ද්‍රික ඛණ්ඩය කිව්වම සම්පූර්ණ එක්කිනාම කියන්නේ අරයන් දෙන්නයි ඡාප දිගයි දෙකම
චාප දිග විතරක් කිව්වොත් චාප දිග විතරයි. හරි පටලව ගන්න එපා. කිසිම ඔයගලන්ට සමාවක් නැහැ. ඒගොල්ලෝ අහලා තියෙන එක ඔයගොල්ලෝ ලියලා නැත්තම් වැඩිපුර ලියලා නම් අඩුවෙන් ලියලා නම් ලකුණු දෙන්නේ නැහැ. අපරාදේ. හරි? හරි මම පළවෙනි එක හදන්නම් දඩබඩ ගාලා. මම ලියනවා 25R gain. එකම සූත්‍ර තියෙනයි වෙනසක් නැහැ. 25R gain මෙතන 180 නේ තියෙන්නේ. මම ඒ නිසා භාගය ලියනවා. භාගය ධන චුට්ටක් ඈඩ් කරලා ලියන්න ධන එක. හරි නැත්නම් එක ගොඩේනේ ධන 2R. 2 වැඩි කිරීම. මෙයාගේ R 14යි නේද? 14යි නේද ළමයි? නෑ ටීචර් 7යි. ආ 7යි ආ. රයිට් දැම්ම 7. රයිට් ඊට පස්සේ අපි මේක ටක් ටක් ගාලා ආදේශ කරමු. මම මෙතනින්දිම 2 කපා ගන්නවා මට ලේසි වෙයි. හරි? 5 කියන්නේ 7න් 22. අරය කීයද? 7යි. වැඩි කිරි ඔච්චරයි. ධන දෙවරක් 7 14යි. එතකොට මේ 7ට මේ 7යි කැපිලා ගියා. ඊළඟට 22 ධන 14. හරි නේද? 22 ධන 14 22යි 32යි 36යි. 36යි සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර එහෙම නෙමෙයි 36යි සෙන්ටිමීටර. මේක තමයි එතකොට උත්තරේ. උත්තරේ ලියලා ඉරි දෙකක් යටින් ගහන්න. රයිට් ටක් ගාලා හදන්න ඊළඟ ගණන් තුන. පටපට ගාලා හදන්න. 4යි 32යි. 4යි 35 වෙදි මම සාකච්ඡා කරන්න පටන් ගන්නවා. සූත්‍ර ලිව්වා ආදේශ කරා. රයිට් ටක් ගාලා හදන්න. අහන්න බැලුණා දැන් ඔයාලා ළඟ මේ අච්චුපොත් නෑ නේද තාම කාටම හරි හම්බුණාද හම්බුනේ නැහැ නේද තාම නෑනේ හරි එහෙනම් මම PDF එකේ එවන්නම් පළවෙනි කොටස එතකොට මොකද නැත්නම් ඔයගලන්ට හෝම්වර්ක් කරන්න බැහැනේ මම එවන්නම් මම group එකට දාන්නම් හරි හදන්න හදන්න මල්ලි අනේක බලන්න එපා තනියම හඳන් හදලා ටග් ගාලා chat එකේ දාන්න මට උත්තර ටික.
स्पीड वेनलमाई हरे अपिट अवेल तीन उत्तर टिकाक हरे ओके रणित मैं इन्हें अंतिम गान मम हदन ताम वगे पलवीन गणन देख हरे उत्तर अनित देना था दान Yes. Right. Pranit mangi uttar thonama hari. Amantha kiyeweni gana de yanne? Thunweni gana. Kawda Pranit mata puluwan try karanna loku anka 3 palaweni gana. ලොකු අංක 2 නෙවෙයි ලොකු අංක 3 පළවෙනි ගාන try කරන්න පුළුවන් කේන්ද්‍රික පඩකින් 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 3 නෙමෙයි ලොකු අංක 2ට යන් 2 ඔයා හදන්න අනිත්‍ය ඉවර වෙනකන් මෙන්න මෙයාව ලොකු මෙයා මෙයයි මේකේ හදනවා නම් මෙයා හදමු ওই දෙක තමයි මම සාකච්ඡා කරන්න යන්නේ ඉස්සරහට right ওই දෙක හදන්න බලන්න වෙනසලා ඔයා try එකක් දෙන්න අපි මේ මුල් ටික ඔයාට බැලුවට පස්සේ අපහා මේ ටික චුට්ටක් ඔයා refer කරන්න එතකොට ඔයාට මේ කිසිම ප්‍රශ්නයක් නැති වෙයි හරි ඉස්සලාම අර ටික බලලා ඉවර වෙලා ඔයා මේ ටික try කරන්නකො right අමන්ත මට ඔයා ඉවර වුණාම කියන්න හරි okay right අපි බලමු මෙතන මේකේ උත්තරේ එන්න ඕනේ මම කැපෙනේ විතරක් චුට්ටක් කියන්නම් 7යි මෙතන 2 එනවා ඊපස්සේ මෙතන 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2ක් එනවා ආයි 2ට 2 ඒවා 1යි මෙතන 2යි කැපෙනවා එතකොට 22යි 28යි එකතු කරාම එන්න ඕනේ 50යි මේකේ උත්තරේ එන්න ඕනේ 50යි කියලා පළවෙනි එකට කියන්නේ පළවෙනි කියන්නේ රෝමි ලකන් 2ට එන්න ඕනේ සෙන්ටිමීටර 50යි වෙනසක් තියෙනවා නම් චුට්ටක් කියන්න අපි බලමු මොකක් නිසාද වෙනසක් වෙලා තියෙන්නේ කියලා ඊළඟ පස්සේ දෙවෙනි එකේදී කැපෙන්න පුළුවන් 7යි මෙතන 3ක් වෙනවා ඊළඟ මේ බිඳුවයි කැපෙනවා ඊළඟ 6ට 6 ඒව 1යි 36ට 6 ඒව 6යි ඊට පස්සේ ආයි කැපෙනවා 3ට 3 ඒව 1යි 6ට 3 ඒව 2යි ඊට පස්සේ මේ දෙකට මේ දෙක කැපෙනවා ඊට පස්සේ 22යි 42යි එකතු කරන්න තියෙන නේද ඔව් එතකොට මේකට එන්න ඕනේ 64 cm දෙවෙනි ප්‍රශ්නේ ඒ කියන්නේ රෝමි ලකන් 3ට එන්න ඕනේ 64 cm ඈ ඊට පස්සේ අපි අන්තිම එක බැලුවොතින් එහෙම එයාගේ කැපෙනවා මේ 7ට මේ 7 කැපෙනවා ඊට පස්සේ මේ බිඳුව කැපෙනවා 20යි 36යි කපන්න පුළුවන් 4 මෙයාට 20ට 4 ඒවා 5යි ඔව් 36ට 4 ඒවා 9යි right මේක සුළු කරාම දෙවරක් 22 44යි 44 5න් වැඩි කරලා බෙදන්න ඕනි 9 ඊට පස්සේ එන උත්තරේට 14ක් එකතු කරන්නයි තියෙන්නේ එතකොට එකතු කරාම භූතේ අපිට උත්තරයක් එනවා
38.4 cm එක දශමස්ථාන නැත්නම් දශමස්ථාන දෙකක් ඒ හොඳටම ඇති එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ right හරි okay දැන් අපි යනවා ලොකු අංක දෙකට දැන් මේක මේ මම clear කරනවා මේක තමයි ඔගලන්ගේ මේ ප්‍රශ්න අහන්න පුළුවන් තව විදිහක් හරිද දැන් මේකේ කේන්ද්‍රක කෝණය දීලා තිනවා පරිමිතිය දීලා තිනවා අපෙන් අහන්නේ අරය ඒ කියන්නේ r හරි මම මේක කරන්න කිව්වේ मामा मेकी कराने की भी देखा ही मेकी पहले भी नहीं गाना है हरी मंदें हादरा मात्र के महादमो हरी केंद्रीय का कौन है राइट अभी कोहमत है दो रानीत में है दो अगर हाँ नहीं दिया गया आज माइकी को में वैदने की वन हरी ओके मेकी दी हादरा ने महिमा ही माइका गाना किया देना मैं तने दे आपे लिया ना बोलते आपे सूत्र අමයා සමානයි මොකද්ද අපේ සූත්‍රේ 2πr ගෙන් කේන්ද්‍රික ඛණ්ඩය ගැන හල්දින් 2πr ගෙන් 360 තීටා තීටා 1 දානවා කෙලින්ම 120යි කියලා 120යි යට ඉන්නවා 360 මත් එකම හදන්න 360 ඉන්නවා ඊට පස්සේ ධන 2r ඕක තමයි අපේ සූත්‍ර කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන දැන් අපි මේකට ආදේශ කරමු කේන්ද්‍රික කෝණ පරිමිතිය අපි දන්නවා 43යි නේ हतलिस तुनाई परिमितीय हरि ने ओ हरि हतलिस तुनाई इट पासे 2πr ए वह हम में ना 2 हताई विसी देख अरे किये था अरे तब मैं अपने होयान ने किया लती है निंसा वैडी किरी में r किया लदा आगान ना वापी बस मम्मे का सुलुकल्ला में दागान ना वां बिंदुड़ बिंदुए कैपिला गिया दोलाहट दोलाहे वेखाई तीस साइट दोलाहे व දෙකයි r මම r ව දන්නේ නැහැ ඒ නිසා දෙකයි r කියලා දාගත්තා හරිද දැන් මේකේ නොදන්නා පදේ කවුද r මෙයාව තමයි පුතේ අපිට හොයන්න තියෙන්නේ හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද ප්‍රශ්නේ r tan 2ක ඉන්නවා අපි සාමාන්‍ය සමීකරණ එක සමීකරණ විසඳද්දී එක වීජ්‍ය පදයක් ඉන්නේ නේ ආ මෙතන එක වීජ්‍ය පදය tan 2ක ඉන්නවා හරි අපි බලමු මේ වගේ වෙලාවකදී අපි මොකද කරන්න කියලා. අපි මේකේ තව සුළු කරගන්න ඕනේ කට්ටියව සුළු කරගමුකෝ. කැපෙන කවුරුත් නැහැනේ. නැහැ කැපෙන කවුරුත් නැහැ. එහෙනම් මම මේක ලියා ගන්නවා. දෙවරක් 22 44යි නේ. හරි දෙවරක් 22 44යි. යට ඉන්නව 7 වරක් 3 නේ. 7 වරක් 3 ඉන්නවා. හරි මෙයා වාරයක් r. ධන දෙකයි r බලන්න පැහැදිලිද කියලා ඉස්සල්ලාම මේ දෙවරක් 22 44යි යට ඉන්නවා මේ තුනත් එක මෙතන ඉන්නේ වෙන් වෙන්නේ පුතේ මෙතන ඉන්නේ වෙන් වෙන්නේ හරි 7 වරක් 3 එතකොට එනවා 21යි කියලා මේ පැත්තේ තියෙනවා 43යි කියලා මේ සමීකරණයට මම ආදේශ කරන එක කරේ හරි රයිට් ඊට පස්සේ මට පේනවා මෙතනත් r තියෙනවා මෙතනත් r තියෙනවා ආ ඔන්න දැන් මට පොඩි සතුටක් ආවා මොකද්ද සතුට දෙන්නට මාර් තියෙනවනේ ආ එහෙනම් මට පුළුවන් මේ r ව එළියට ගන්න හරි දෙන්නටම පොදුයිනේ r මං ගත්ත එළියට එතකොට ඇතුලේ ඉන්නේ කවුද මෙයාගෙන් r අයින් වුණාම මෙතන ඉන්නවා 21යි 21කින් 44යි ධන මෙතන ඉන්නවා 2 රයිට් ඔන්න ඔය ස්ටෙප් එක පැහැදිලිද නැද්ද කියනකො මං ඉස්සරහට යන්න කලින් මං චුට්ටක් ආයි කියලා දෙන්නද දැන් අපේ සූත්‍ර ලියාගත්ත p = 2πr වැඩි කිරීමේ 360 120 ධන 2r දැන් ඔකට ආදේශ කරන එක කරේ පරිමිතිය පුතේ දීලා තියෙනවානේ 43යි කියලා r right 43 දාගත්තා 2 7 22 r මම දන්නේ නැහැ r අකුර දාගත්තා වැඩි කිරීම මේක කැපිලා ගියාම අපිට එනවා 3n එක කියලා ධන 2r හරි ඊපස් මම මේක සුළු කරාම දෙවරක් 22 44යි අට මේ තුනත් ඉන්නවනේ මෙතන ඉන්නේ වෙන් වෙන්නේ හරි හත් වරක් 3 එහෙනම් පල්ලයට යනවා 21යි r ධන 2යි r දෙන්නට r පොදුයිනේ මොකද මට ඕනේ තැන් දෙකක තියෙන r ව එක තැනකට ගන්න නැත්නම් ඩබල් වෙලා තියෙන r ව එක r කෙනෙක් බවට පත් කරගන්න මම මොකද කරේ දෙන්නටම පොදුයිනේ මම ගත්ත යාව එළියට ප්‍රශ්නයක් නැහැනේ ගත්ත දෙකෙන්ම r එළියට. එතකොට මෙතන තියෙනවා 21කින් 44 ධන 2. රයිට්. අමන්ත මට ඔයා කියන්න බලන්න කොහොමද මේ වගේ භාග ගණනක් අපි සුළු කරගන්නේ? දැන් මේ කේන්ද්‍රික ඛණ්ඩය ගැන අමතක කරන්නකෝ. 40 21කින් 44 ධන 2 කිව්වම අපි කොහොමද මේක සුළු කරගන්නේ ඩාලි?
යට නැත්තම් එකක් මොකද කරගන්නේ එල්ල ගන්නවා යට නැත්තම් එකක් දාන්න අන්න හරි එතකොට මෙයා වෙනවා මෙයාව අපි දැන් පොදු හරය බවට පත් කරගන්න එපා ආ මෙයා වැඩි කරා 21 කින් ඇයි ඒ මොකද මෙයාත් 21යි නේ නිසා රයිට් එහෙනම් මෙයාත් මම වැඩි කරනවා 21 කින් හරි හරය සමාන කරගත්තා ඕකේ දැන් හරය සමාන කරගෙන ලියමු අපි 44 ඉන්නවා මෙතන රයිට් ධන දෙවරක් 21 කීයද දෙවරක් දෙක හතරයි දෙවරක් එක දෙකයි 42යි යට ඉන්නවා 21 බලන්න ඔතනට වෙනකම් පැහැදිලිද කියලා මම මේ හෙමින් යන්නේ එක ගාණක් නිසා තාම හරිද රයිට් අපි ඔක සුළු කරමු මම මේ පැත්තට එනවා මෙතනින් පල්ලෙහාට ලියන්න ඕගොල්ලෝ ලියද්දි හරි මෙතනින් පල්ලෙහාට යන්න මම ඉඩ නැති නිසා මේ පැත්තට ආවා राइट हतलिस तुन समानाई आर इन्नव मितन मेक सुल्लु करा हम आपी टेनवा हतराई हतराई अट्टाई हतराई देकाई हायाई असु हाय बेदीम विसी एक मम्मे बाग देग एकतु करने का करे वेनम कुछ करे ने හරිද දැන් අපි දන්නවා පුතේ මේ වගේ එකක් ආවම අපිට r වෙනේ හොයා ගන්න ඕනේ ආ r ව හොයන්න ඕනේ නම් ඒ පැත්තේ r ව තනි කරගෙන ඉතුරු කට්ටියව සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියන්න ඕනේ r සමාන ලකුණේ වම් පැත්තේම ඉන්න ඕනේ කියලා දෙයක් නැහැ දකුණේ හිටියත් අපිට ප්‍රශ්නයක් නැහැ හරිද ආ රයිට් මොකද මම කරන්නේ දැන් මෙතන තියෙන පුතේ ගුණ කිරීමක් නේ ගුණ කිරීමක් එහා පැත්තට යද්දි බෙදීමක් වෙනවා ඊට පස්සේ යට තියෙන බෙදීම එහා පැත්තට යද්දි ගුණ කිරීමක් වෙනවා මෙතන 21 නැති කරගන්න මම මෙතනින් දාගත්තා ගුණ කිරීමේ 21ක් ආ එහෙනම් මම 43ත් මොකද කරන්නේ ගුණ කරනවා 21 එකෙන් මේ යට තියෙන 21 එහා පැත්තට ගෙනියන්න තමයි ගෙනියන එක තමයි මම මේ දැන් කරන්නේ දැන් මොකද වෙන්නේ මෙයාට මෙයා කැපිලා යනවා 21 ට 21 කැපිලා යනවා ඊට පස්සේ 86 නැති කරගන්න මොකද කරන්නේ r ට 86ත් එක තියෙන සම්බන්ධي තමයි ගුණ කිරීම නේද ආ එහෙනම් එයාව නැති කරගන්න මම 86ෙන් මෙයාව බෙදනවා ආ එහෙනම් මෙයාවත් මම 86ෙන් බෙදනවා අනේ ඔන්න දැන් ලස්සන්ට මේ පැත්තේ r විතරක් තනි වුණා අපිට r ව තනි කරගන්න ඕනේ ආ ඒ නිසා තමයි මම මේ වැඩේ කරේ මොකද්ද කරේ 80 21කින් 86 ආව මට මේක සුළු කරලා හරිද ඊට පස්සේ මම මොකද කරේ මේ 21 නැති කරගන්න r 1 21ත් එක්ක තියෙන සම්බන්ධය තමයි බෙදීම ආ එයාව සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියන මම ගුණ කිරීමක් කරා සමාන ලකුණෙන් එක එක පැත්තකට යම් කිසි දෙයක් කළද එයම අනිත් පැත්තටත් කළ යුතුයි හරිද රයිට් එයාවත් ඒ පැත්තට අරගෙන ගියා රයිට් පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් මේක කට් වෙයි ඔබල මේක ලියාගෙනද තියෙන්නේ මෙතනට වෙනකම්? ඔව්ටි. හරි, ලියාගෙන නම් ප්‍රශ්නයක් නැහැ. මොකද මේක කට් වුණොත් ඔක්කොම ටික නැති වෙනවා. රයිට් 21 වැඩි කිරීම 43 බෙදීම 86. චුට්ටක් ලියාගන්න. චුට්ටක් ආයි කනෙක්ට් වෙන්න මේක මේ කට් වුණහම හරි දැන් මේක අපිට සුළු කරන්නයි තියෙන්නේ සුළු කළා අර්ථ අගයක් ගන්න තමයි තියෙන්නේ